සිතට විරාමයක් ඔබට කවියක්. මක් නිසා දෙයක් සෝකය එහිදීමට හමුවිය. ඊයේ අපි මුණ ගැසුනෙමු. බලාපොරොත්තු, සැකය, උත්තාන වීරය මම. බලාපොරොත්තුව කීයේය. මරු කතරෙන් එහා පැත්තේ අර පෙනෙන්නේ සව් සැපතින් ආඩ්‍ය වූ නිල්වන් වන රේඛාවයි. නුඹ සිතන, නුඹ පතන හැමදේම එහි තිබෙයි. එහි ඵලයන්. සැකය කීය. මිනිස් පුළුටක්, පැන් පොදක් නැති, මන් ලකුණක් හෝ හවුහරණක් නැති මේ මරු කතරේ මං මුලාව ගිය දහසක් සත්වග මලහ අතරමඟ. නුඹට ඒ ගමන යාගත හැකිද? හැරත් ඔය පෙනෙන්නේ මිරිඟුවක් විය හැකියි. වීරය එවිට කීය. මම ඔටුවෙක්. නුඹ කරපිට නංවාගෙන මම යන්නම්. නොතකා කෑම බීම, ගමන් වෙහෙස, බයක් නැතිව නුඹ බලයන්. ඉක්බිති දෙදෙනා ගමන් ගතිමු. දිගු රාත්‍රිය ගෙවි පෙරගෙරගින් අරුණලු කැන් නගින කල රන්වන් පළබරින් නැමුණු නිල්වන් වන රේඛාවට අපි ආයෙමු. රන්වන් පළබරින් හරිත නිල්වන් වන රේඛාවේ කනාටු වූ මහගහ යට බිම හිඳගෙන දෙපා අතර මුහුණ ඔබ ඉකිබිනිමින් සිටිනා සෝකය එහිදී මට හමුවිය. නාඩන් බලාපොරොත්තුව කිසිවක් නොපතන් කිසිම දෙයක්, කිසිම ජයක්. දිනුවෙක් ලොවේ නොමැත. හම්බැම්මින් බැඳ මහ පොත්ගුල්වල රාක්ක පුරවා අහුරා ඇත්තේ එතෙක් මෙතෙක් ලොව විසුවන්ගේ පෙරදුණු සිත් තුළ දුක්ගින්නයි. කලාගාරවල පියකරු සිත්තම් සායම්මෝයේ ඒ ඇඳි අයගේ ලේවලිනුයි. හදවත් කිඳිරූ දුක් ගැනවිල්ලයි. සවන පිනන කංකලු සංගීතය තමන් දැවෙමින් හිරු හෙලිකරනෙමින් සක්වල තමන් දැවෙමින් සිපි හෙලිකරවයි අනුන් සිත්. ලොවේ තිබෙන එකම සැපත ඒ දුක්කඳ වටහා ගැනීම පමණි. මහගමසේකර මක් නිසාදයත් කෘතියෙන්.